වහන්සේ මේ කැලේට ගිහිලිවලා භාවනාවට ඉඳගෙන ප්‍රාර්ථනා කරාලු මේ කැලේ ඉන්න මාර්ගඵලලාභී යක්ෂයෙක් හෝ දෙවියෙක් මට උදව් කරන්න කියලා. ඉතින් උන්වහන්සේ භාවනා වඩ़ාගෙන යනකොට දෙවියෙක් උන්වහන්සේට උදව් කරාලු. මං හිතන්නේ සමන් දෙවියෝ. මොකද කරපු උදව්ව? උන්වහන්සේ භාවනා 85 විතර තමයි මේ සිරිපාද කැලේ ඇතුලේ සමනල බාන කියන ගල උඩ තියෙන ඉතා දුෂ්කර ලෙනකට පිවිසෙන්නේ උන්වහන්සේගේ ආයුෂ අවසන් වී ඇති බවයි. ඉතින් අපි උන්වහන්සේ යෝජනා කරා තව ටිකක් කල් ජීවත් වෙන ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් උන්වහන්සේ කිව්වා අසනීපකාරී තත්ත්වයක් මතුවලා තිබුණා. වෛද්‍යවරුන්ගේ වාර්තා අනුව දවසද්දා ඒගොල්ලන්ට ඕන වෙලා තිබ්බලු වේගෙන් ඉක්මනින්ම ස්වාමීන් වහන්සේ පල්ලෙහාට බහිනවලු. මේ පල්ලෙහාට බහින්නේ කොහොමද කියලා හොයාගන්න. ඉතින් ඒක හින්දා ඒගොල්ලෝ කරලා තියෙන වැඩේ 8 දිනක් ගිහිල් ඉවර වෙලා 4 දිනක් ස්වාමීන් වහන්සේගේ ඉස්සරහිනුත් 4 දිනක් ස්වාමීන් වහන්සේගේ පස්සිනුත් එන්න තීරණය කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ධර්මරාජකල කල්පඩි පහින්ද පටන් ගත්තාම ඔන්න 4 දිනක් ඉක්මන් ටීක්මන්ට ඔන්න දුවගෙන ගිහිල්ලා තියෙනවා ඉස්සරහින්. අයබෝන් කියලා පිළිගන්නවා හයිරෝ අපේ YouTube නාලිකාඩ වල හැමෝම අදත්. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනතට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඒ තමයි ඔයගොල්ලෝ මං හිතන්නේ මේ වෙනකොට දන්න අය සහ නොදන්න අය ඇති. ශ්‍රීපාද වනවාසී අවුරුදු 30ක් විතර වගේ කැලේ ඇතුළේ ජීවත් වෙච්ච ගරු ප්‍රේමාලෝක ස්වාමීන් වහන්සේ අපවත් වුණා කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. ඇත්තටම අපවත් වුණාද පිරිනිවන් පෑවද ඒ ගැන අපිටත් පොඩි කතිකාවතක් තියෙනවා මොකද්ද කියලා. ඉතින් මේ සම්බන්ධව අදහස් දක්වන්න සහ ප්‍රේමාලෝක ස්වාමීන් වහන්සේ අවුරුදු 15කට විතර වඩා වැඩි කාලයක් ළඟින් මා ආශ්‍රය කරපු සහ භාවනාවේ ඉතා ඉහළ මට්ටමකට පැමිණිණු අපේ ගිහි මහත්මයෙක්ට අපි ආරාධනා කරා මේ ගැන පොඩි ඕඩියෝ එකක් කරලා එවන්න. මොකද මේවා වැළලෙන්න දෙන්න බෑ, ඉස්සරහට මේගොල්ලෝ දැනගන්න ඕනේ මේවා. ඒ නිසා මේක සමාජගත කරන්න අවශ්‍ය නිසා එහෙම ඉල්ලීමක් කළාම මේ මහත්මයා පින්වත් මහත්මයෙක් එයා ඕඩියෝ එකක් කරලා එව්වා අපිට මේ වීඩියෝ එක දාන්න කියලා. ඒ තොරතුරු සියලු දේවල් සත්‍ය. කාට හරි කෙනෙක්ට ගැටලුවක් තියෙනවා නම් කාට හරි කෙනෙක්ට මේක අහන්න තියෙනවා නම් අපිට පුළුවන් ඒ මහත්ව සම්බන්ධ කරලා දෙන්න. ඉතින් ප්‍රේමලෝක ස්වාමීන් වහන්සේ ඇත්තටම පපවත් වුණාද නැත්නම් පිරිනිවන් පෑවද ඒකෝගලන්ටත් ගැටලුවක් ඇති. ඉතින් ඒ සම්බන්ධව සහ පහුගිය කාලය තුළත ලැබපු අත්දැකීම් මේ වගේ ඔක්කොම දේවල් ඇසුරින් කරපු වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අහලා බලන්න, මේකේ කිසිදු බොරුවක් නැහැ. ඔයගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන්. මොන හරි ගැටලු තියෙන තැන් තියෙනවා නම් අපිට මහත්ව සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න දයලුනේ. එහෙනම් අපි එතනින් එහාට බලමු මේ මොකද්ද මේ කියන්නේ කියන කාරණාව සම්බන්ධව. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. මොගාක් දුරට භික්ෂුන් වහන්සේලා වුණත් මාර්ගය වඩන්ට වනාන්තරේ නා ඒ වනාන්තරයට ආවට වනාන්තරයට ආවට වනාන්තරේ ඇතුලේ රස්සිතේට පහළ කොටසෙ තියෙන ඕන තමයි ධම්මාන ඇසුර කරගෙන පින්ඩපාතක තමන්ගේ ඒ කාර්ය සිදු කරගන්න පුළුවන්. මේක ඇතුළටම යන්න ඕන කමක් නැහැ ඒ කාර්යයන් කරගන්න. ඒ ඇතුළට ගියාට පස්සේ වෙන කමක්ද? ඇතුළට ගියාට පස්සේ දැන් කෙනෙක් ගිය පින්ඩපාත යන්නත් බෑ. දැන් ඒ භික්ෂුන් වහන්සේ තව පිරිසක් කැතුවා. ඒකට ඒ අය සෝදානම් වෙනවා. අර විශ්වට අවශ්‍ය කරන හේඋපාසය අරගෙන ඒක මම්මාවත් සකස් වෙනවා. ඉතින් මම්මා සකස් වුණාට පස්සේ ඊහඳ පැතිරෙනකොට තවත් පිරිසන්න මොකද දැනෙන දැන ඒක නා එන්න පටන් ගන්නවා. අනේ ඒ නිසා විසුණු වහන්සේලා වුණත් හොඳ අවධානයකින් ඉනවනම් රසිතේ ආසිතව ඇතුළට නැතුව පහළ ස්ථාන තෝරගෙන ගම් අසල ඉඳගෙන බින්ද පාත ගන්න තමන් කාර්ය කරගන්න වඩා හොඳයි කියන එක ඒකත් මතක් කරගන්න. තිරුවන් සරණයි. අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ වැඩවාසය කරපු ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ ගැන. උන්වහන්සේ තමයි ප්‍රේමාලෝක හාමුදුරුවෝ. මේ ප්‍රේමාලෝක හාමුදුරුවෝ වැඩවාසය කරන්නේ සිරිපාද කඳුපන්ති ඇතුළේ. ඒ කියන්නේ සිරිපාද කන්දි කියලා කිව්වොත් නිවැරදි. උන්වහන්සේ මහණ වෙන්නේ ලංකාවේ ජනප්‍රිය පන්සලක් වන පුංචි දඹදිව කියන පන්සලේ. උන්වහන්සේ 1985 විතර තමයි මේ සිරිපාද කැලේ ඇතුළේ සමනල බාන කියන ගල උඩ තියෙන ඉතා දුෂ්කර ලෙනකට පිවිසෙන්නේ. උන්වහන්සේ අපිට කියපු හැටියට උන්වහන්සේට අවශ්‍ය වෙලා තියෙනවා ධ්‍යාන ශක්තියන් උපදවා ගන්න. ඉතින් ධ්‍යාන උපදවා ගන්න පුළුවන් වෙන්නේ කැලේකට රිංගලා භාවනා කරොත් කියලා තමයි ජනප්‍රිය කතාවල සඳහන් වෙන්නේ. ඉතින් ඒකෙන්ද උන්වහන්සේ කැලේට ගියේ ධ්‍යාන මට්ටම දිනු කරගන්න. නමුත් උන්වහන්සේ භාවනා කරන්න පටන් ගත්තාම
වැඩුණේ විදර්ශනාව කියලා තමයි උන්වහන්සේ අපිත් එක්ක කියලා කිව්වේ. ඉතින් උන්වහන්සේ විදර්ශනා වඩනකොට උන්වහන්සේට තියෙන ප්‍රශ්නේ තමයි මේ විදර්ශනා භාවනාව කාගෙන් හරි අහගන්න ඕනි. කවුරු හරි කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕනේ. කල්යාණ මිත්‍රෙක් නැතුව කවදාවත් විදර්ශනා භාවනාවක් වඩලා නිවන් දකින්න පුළුවන් වෙන්නේ බුදුරුන්ටයි පසේබුදුරුන්ටයි විතරයි. ඉතින් ඒකින්ද උන්වහන්සේ මේ කැලේට ගිහිලි වෙලා භාවනාවට ඉඳගෙන ප්‍රාර්ථනා කරාලු මේ කැලේ ඉන්න මාර්ගඵලලාභී යක්ෂයෙකු දෙවියෙක් මට උදව් කරන්න කියලා. ඉතින් උන්වහන්සේ භාවනා වඩාගෙන යනකොට දෙවියෙක් උන්වහන්සේට උදව් කරාලු. මං හිතන්නේ සමන් දෙවියෝ. මොකද කරපු උදව්ව? උන්වහන්සේ භාවනා කරනකොට මේ භාවනාව වැඩෙන විදිය හරිනම් හරි කියලා උන්වහන්සේට කියපු එක. උන්වහන්සේ ගොඩාක් දුෂ්කරතා මැද්දී මේ භාවනාව වඩලි ඉවර වෙලා එකින් එක මාර්ගඵල ලබන්න පටන් අරන් තියෙනවා. උන්වහන්සේ කැලේට ගිහී ධ්‍යාන වඩා ගන්න. නමුත් උන්වහන්සේට වැඩුණේ විදර්ශනාව. ඉතින් විදර්ශනාව වැඩිනකොට ධ්‍යානත් වඩා ගන්න පහසුයි. උන්වහන්සේ අපිට කිව්වේ රහතුන් වහන්සේලාගේ ක්‍රීඩාව ධ්‍යාන ලබා ගන්න එක කියලා. ඒ කියන්නේ ධ්‍යාන වැඩි දියුණු කර ගන්න එක කියලා. ඉතින් උන්වහන්සේ මේ විදිහට මාර්ගඵල ලබාගෙන ඉන්න අතරේ උන්වහන්සේට අධික සීතල නිසා උන්වහන්සේ යකින්ලෙන්ට වැඩම කරනවා. යකින්ලෙනෙත් උන්වහන්සේ සෑහෙන කාලයක් ගත කරනවා. එහිදීත් උන්වහන්සේ තවත් මාර්ගඵල වලටත් ඒ වගේම ධ්‍යාන දියුණු කිරීම වලටත් යොමු වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඊට පස්සේ උන්වහන්සේ ධර්මරාජගල තියෙන ගල්ලෙනට වැඩම කරනවා. ධර්මරාජගල කියලා කියන්නේ පලාබද්දර පන්සලේ ඉඳලා ඉවර වෙලා ගල්පඩි 7800ක් උඩට නැගලා ඉවර වෙලා බටකැලෑවක් තියෙනවා. බටකැලෑවෙන් දකුණු පැත්තට සාමාන්‍ය දුරක් යන්න ඕනේ උන්වහන්සේ වැඩවාසය කරපු ගල්ලෙනට යන්න නම්. ඒ වකවානුව වෙනකොට ප්‍රේමාලෝක ස්වාමීන් වහන්සේ අනාගාමී තත්ත්වයේ පසු වුණා කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ වෙනකොට දෙවිදේවතාවුන් වහන්සේලා උන්වහන්සේගෙන් බණ අහන්න මෙම ගල්ලෙනට පැමිණිනවා. දැන් සමහර අය ආයි කොහොමද ඔයගොල්ලෝ හරියටම කියන්නේ දෙවිදේවතාවුන් වහන්සේලා එනවයි කියලා. ඉතින් ඒ කතාවත් අපි දැනගත්තේ උන්වහන්සේගෙන් තමයි. අවුරුදු 13ක් 14ක් විතර තිස්සේ එක දිගට. ඒ කියන්නේ දැන් මේ කතාව වෙලා මීට අවුරුදු 15ක් විතර වෙනවා. මේ අවුරුදු 15කට ඉස්සර තවත් අවුරුදු 12ක් 13ක් විතර එක දිගට උන්වහන්සේට ආහාර අරගෙන ගිය මහත්යත් එක තමයි අපි එදා උන්වහන්සේ මුණ ගැහෙන්න ගියේ. ඉතින් උන්වහන්සේ මුණ ගැහෙන්න ගිය වෙලාවේ උන්වහන්සේ අපිත් එක්ක කිව්වා සක්‍රදේවියෝ උන්වහන්සේට මෙහෙම කතාවක් කියනවායි කියලා. ඉතින් ඒ වෙලේ මම උන්වහන්සේගෙන් ඇහුවා සක්‍රදේවියෝ එහෙම කතාවක් කියනවා කියලා අපි සූත්‍ර පිටකවල නම් ස්වාමීන් වහන්සේ අහලා නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම සක්‍රදේවියෝ ඔබ වහන්සේට මෙහෙට ඇවිල්ලා කියන්න වෙනවා මේ කතාව කියලා. ඒත් උන්වහන්සේ දෙවිදේවතාවෝ ගැන ඔන්න අපිට කියන්න පටන් ගත්තා. සක්‍රදේවියෝ ගැන, සමන් දෙවියෝ ගැන, කතරගම දෙවියෝ ගැන උන්වහන්සේලා හිට වඩින බවත් උන්වහන්සේලාගේ විස්තර. ඊට පස්සේ කවදාවත් උන්වහන්සේ දෙවියන් පිළිබඳ විස්තර අපිත් එක්ක කිව්වේ නැහැ. මොකද දෙවියන් වහන්සේලා පිළිබඳ විස්තර දැනගන්නවට දෙවියෝ කැමති නැහැයි කියලා තමයි අපිට උන්වහන්සේ කිව්වේ. අපි ඒකයි සමන් දෙවියෝ ගැන, කතරගම දෙවියෝ ගැන, සක්‍රදේවියෝ ගැන විස්තර ඔබට ඉදිරිපත් කළේ නැත්තේ. ඒ වගේම උන්වහන්සේ විසින් දේශනා කරන ධර්මයන් කැටිගරල ඉවර වෙලා එක්කහු කරල ඉවරලා ලියපු පොත්පත්වලත් උන්වහන්සේ මේ දේවරු සහ දේවතාවියන් ධර්මය අහන්න එන බව කියලා තියෙනවා. උන්වහන්සේ කියපු තවත් සමහර යක්කුන් ගැන දෙවියන් ගැන විස්තර අපි දන්නා වුණාට ඒ සියල්ලම කියන එක තේරුමක් නැහැ කියලා අපිට හිතෙනවා. උන්වහන්සේ දැනට ධර්ම දේශනා 425ක් විතර දේශනා කරලා තියෙන බවත් උන්වහන්සේ මේ දේශනා කරපු අමාමහා ධර්මය මිනිසුන් ප්‍රයෝජන නොගත් බවත් උන්වහන්සේ කියලා තියෙනවා. උන්වහන්සේට ඍදිවලේ තිබුණාද නැද්ද යන්න සමහර අයට තිබිච්ච ප්‍රශ්නයක්. අපිත් මේ ප්‍රශ්න ඉදිරියේදී උන්වහන්සේගෙන් මේ පිළිබඳ දැනගත්තා. උන්වහන්සේ පිළිබඳ අපි බාහිර පුද්ගලයන් දැනගත් කරුණු කීපයක් අපි ඔබට ඉදිරිපත් කරන්න කැමැති. අපි මීට අවුරුදු 12කට වගේ ඉස්සර වෙලා ප්‍රේමාලෝක හාමුදුරුවන්ට දවල් දාණය සකස් කරගෙන ඉවර වෙලා අවිසාවෙල්ලෙන් තමයි පිටත් වුනේ. ඉතින් අපි අවිසාවෙල්ලෙන් ඉඳන් පලාබද්දර පන්සලට එනකොට මං හිතන්නේ 9 ඉතර වුණා. ඉතින් අපි 9ට ඉක්මනට ඉක්මනට නැගගෙන ගියා. මොකද ගල්පඩි 7800ක් නැගලා අපෝ කැලේ ඇතුළට යන්නත් ඕනේනේ. ඉතින් උන්වහන්සේට 11:00ට වෙන්න ඉස්සර වෙලා දාන දෙන්න ඕනේ හින්දා අපි ඉක්මනින් ඉක්මනින් නැගගා. ඉතින් අපි කොහොම හරි 11යි 10යි 12 අතර වෙනකොට කොහොම හරි උන්වහන්සේගේ කුටියට ගිහිල්ලා උන්වහන්සේට කිව්වා අපි අද දවල්ට දාන අරගෙන ආවා. ඉතින් ඔබ වහන්සේ වළඳන්න කියලා. උන්වහන්සේ කිව්වා මම උදේ ආහාර විතරමයි ගන්නෙ. දැන් දවල්ට ආහාර ගන්නෙ නෑ කියලා. ඉතින් උන්වහන්සේ එක වේලකින් යැපෙන තත්ත්වෙට පත් වෙලයි ඒ මිනිකට තිබුණේ. ඉතින් උන්වහන්සේ කිව්වා ඔය ආහාර ටික තියන්න. මොකද ඒ හරි අධික සීතලක් තියෙන්නේ. ඉතින් ආහාර නරක් වෙන්නේ නෑ.
එට උදේට මම ඒක වළඳන්නම් කියලා. අපි ඉතින් උන්වහන්සේ ගෙනිච්ච දේවල් පූජා කරලා ඉවර වෙලා ඉන්නකොට උන්වහන්සේ අපිට බණ කියන්න පටන් ගත්තා. දැන් බණ කී කියා ඉන්න අතරෙදි ආවා ආමියගේ මහතුරු 3 දෙනෙක් විතර. ඇවිල්ලා ඉවරලා ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීන් වහන්සේ සිරිපාදේ දක්වා තියෙන කරන්ට් ලයින් එකේ තැන් කැඩිලා තියෙනවා, කරන්ට් එක නැහැ, කොහෙද කැඩිලා තියෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේ කිව්වා තැන් දෙකක් කැඩලා තියෙනවා, මෙන්න මේ තැන් දෙක තමයි කැඩලා තියෙන්නේ කියලා විස්තර කරලා කිව්වා. ඉතින් උන්වහන්සේට පස්සේ නමස්කාර කරලා ආමියගේ මහතුරු යන්න ගියා. පස්සේ ඉතින් අපිත් බණ අහලා ඉවර වෙලා ගල්පඩි 3800ක් විතර බැස්සාම ඔන්න ආමි කැම්ප් එක තියෙනවා. ඒ කියන්නේ ආමි කැම්ප් එක තියෙන්නේ පලාබදර පන්සල ඉඳන් ගල්පඩි 4000 උඩින්. ඉතින් අර කතා කරපු මහතුරු එතන හිටියා. අපි ඒගොල්ලොත් එක්ක චුට්ටක් කතා කරා. මම ඇහුවා ස්වාමීන් වහන්සේ ගොඩක් දියුණුද කියලා. පස්සේ ඒගොල්ලෝ මට කතාවක් කිව්වා. ඒ කතාව කිව්වේ දවසද්දා ඒගොල්ලන්ට ඕන වෙලා තිබ්බලු වේගෙන් ඉක්මනින්ම ස්වාමීන් වහන්සේ පල්ලෙහාට බහිනවලු. මේ පල්ලෙහාට බහින්නේ කොහොමද කියලා හොයාගන්න. ඉතින් ඒකෙන් හින්දා ඒගොල්ලෝ කරලා තියෙන වැඩේ 8 දිනේ ගිහිල් ඉවර වෙලා 4 දිනේ ස්වාමීන් වහන්සේගේ ඉස්සරහිනුත් 4 දිනේ ස්වාමීන් වහන්සේගේ පස්සිනුත් එන්න තීරණය කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ධර්මරාජ කළ ගල්පඩි පහින්ද පටන් ගත්තාම ඔන්න 4 දිනේ ඉක්මන් ටීක්මන්ට ඔන්න දුවගෙන ගිහිල්ලා තියෙනවා ඉස්සරහින්. තව 4 දිනේ පිටිපස්සෙන් ස්වාමීන් වහන්සේ මැදි වෙන විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ගල්පඩි 3800 කට බැස්සර පස්සේ තමයිනේ තියෙන්නේ ආමි කැම්ප් එක. ඒතර ආමි කැම්ප් එක ගාවට අර ඉස්ලාම 4 දෙනා එනකොට ස්වාමීන් වහන්සේ ආමි කැම්ප් එකට ඇවිල්ලා දානෙත් වළඳලා ඉවර වෙලා ගිලන්පසත් අරගෙන ධර්මදේශනා පුත් කරලා එළියට එන්න හදනවලු. හිතන්න. එතකොට උන්වහන්සේ මොනතරම් ඉක්මනට ආමි කැම්ප් එකට ආවද කියලා. ඉතින් මේ කතාව කිව්ව අපිට ආමිගේ මහතුරු ටිකක්. ඉතින් උන්වහන්සේ ඒ තරම් දියුණු ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා තමයි ඒ ආමිගේ මහතුරු අපිට කිව්වේ. දැන් අපි ඔබට කියන්නේ අපිට තියෙන අත්දැකීම් වලට වඩා අනුන් ලබාගත් අත්දැකීම් මේ සම්බන්ධයෙන්. ඒ වගේම මගේ යාළුව කට්ටියක් තව දවසක් ගිහිල්ලා තියෙනවා යකිනිලෙනට මිහිලි ආහාරත් අරගෙන. ඉතින් උන්වහන්සේත් එක්ක, ඒ කියන්නේ යකිනිලෙන ස්වාමීන් වහන්සේත් එක්ක කතා කර කර ඉන්නකොට ඔන්න ගරු ප්‍රේමාලෝක හාමුදුරුවෝ එතෙන්ට වැඩම කරලා තියෙනවා. ඊට පස්සේ කට්ටියම ස්වාමීන් වහන්සේලා දෙන්නම එක කතා කරලා ඉවර වෙලා අවසානයේ අපේ කට්ටිය පල්ලෙහාට බහින්න හදනකොට ප්‍රේමාලෝක හාමුදුරුවෝ කියලා දෙනවා මමත් පල්ලෙහාට එන්න ඕනේ කියලා. පස්සේ ඉතින් උන්වහන්සේට යෝජනා කරලා තියෙනවා එහෙනම් අපි කට්ටිය පල්ලෙහාට බහිමු කියලා. එතකොට උන්වහන්සේ කියලා තියෙනවා ඔගොල්ලෝ යන්න මං එන්නම් කියලා. පස්සේ අපේ කට්ටිය කිලෝමීටර් දෙකක් දෙකමාරක් විතර පල්ලෙහාට බහින්න තියෙනවා. ඉතින් අපේ කට්ටිය පය ගන්නකුත් ගන්නවනේ. ඉතින් ඇවිල්ලා ඉවර වෙලා ඔන්න පල්ලෙහා ගෙවල් ගාවට එනකොට ඔන්න ස්වාමීන් වහන්සේ පිටිපස්සේ ඉන්නවා. ඉතින් අපේ කට්ටිය කරලා තියෙන වැඩි ස්වාමීන් වහන්සේගේ යටිපතුල් දිහා බල්ලි ඉවර වෙලා දැන් අනිවාර්යයෙන්ම පාරේ ආවනම් ගොඩක් මඩ ගෑවෙන්න ඕනේ. ඒ වගේ මේ දවස් දවසක් කූඩැලොත් ගොඩක් එල්ලෙන දවසක්. ඉතින් උන්වහන්සේගේ කකුලේ මඩ බින්දුවක්වත් ගෑවිලා තිබිලත් නැහැ. කූඩැලු ඉල්ලලා තිබිලත් නැහැ. ඉතින් එහෙමනම් උන්වහන්සේ කොහොමද ආවේ කියන එක අපේ කට්ටියට ප්‍රශ්නයක්. ඉතින් අන්නේ ප්‍රශ්න තමයි අපිත් මේ කියන්නේ උන්වහන්සේට ඉරදි බලේ තිබ්බද නැද්ද කියන එක. ඒ වගේම අපි අඳුරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ගරු ප්‍රේමාලෝක හාමුදුරන්ගේ අහලා තියෙනවා ප්‍රේමාලෝක හාමුදුරනේ ඉරදි බලේ තියෙනවද නැද්ද කියලා. එතකොට උන්වහන්සේ කියලා තියෙනවා ඉරදි බලේ ජීවමානයි කියලා. අවසන කාලයේදී ප්‍රේමාලෝක ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේ දවසක් අහලා තියෙනවා ප්‍රේමාලෝක හාමුදුරන්ගෙන් ඉරදි බලේ ගැන. ඒතර උන්වහන්සේ කියලා තියෙන්නේ ඉරදි බලය තමාට ලබා ගන්න පුළුවන් බව දේවරු පැවසූ බවයි. ඉතින් මේ වගේ කතා බොහොමයක් උන්වහන්සේ ඉරදි බලේ තිබුණායයි කියන්න සාක්ෂිත් එක්ක අපි සතුවත් ඇති අතර ඒත් මේ සියල්ලම මේ මොහොතේ කියන්නට බැරි බව තමයි ඔබට කියන්නේ. උන්වහන්සේට ඉරදි බලේ තිබුණා යන්නයි. නූතන විද්‍යාවට නම් ඉරදි බලේ අහුවෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ නොදන්න බොහෝ කාරණා බුද්ධ විද්‍යාව තුළ තියෙනවා. අපට අවශ්‍ය නම් ඉරදි බලේ ලබා ගන්න ආකාරය පවා තව කෙනෙක්ට විස්තර කරලා දෙන්න පුළුවන්. ඒත් අපි ඒ ගැන මෙහිදී සඳහන් කරන්නේ නැහැ. ඒ සියල්ලම අපි ප්‍රේමාලෝක හාමුදුරුවන්ගෙන් ලබාගත් තොරතුරු. අපි ඒව ගැන ඔබට කියන්නේ නැහැ. ඔබත් හොයන්න සවන්වට හම්බ වෙයි කියනවනේ. ඒකෙන් හින්දා ඔයලා ඔබත් හොයාගන්න කියලා තමයි අපි ඔබට කියන්නේ. අවසාන කාලේ උන්වහන්සේට සත්කමක් කරන්න ඕනේ කියලා වෛද්‍යවරු යෝජනා කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ඇහුවලු වෛද්‍යවරුන්ගෙන් මේ සත්කම කරොත් කොච්චර කාල ජීවත් වෙන්න පුළුවන්ද කියලා. පස්සේ වෛද්‍යවරු කවලු අවුරුදු 3-4ක් පුළුවන් ස්වාමීන් වහන්සේ කියලා. ස්වාමීන් වහන්සේ කිව්වලු අවුරුදු 500ක් විතර ජීවත් වෙන්න පුළුවන් නම් ඔන්න ඔය සත්කම කරන්න නැත්තම් මට මේ විදියට අපවත් වෙන්න අවස්ථාව දෙන්න කියලා. ඉතින් උන්වහන්සේ ලෙඩ රෝග වලට බොහෝ විට බේත් බිව්වේ නැහැ. අධ්‍යාත්මික ශක්තියකින් තමයි ඒවා හොඳ කරගත්තේ. උන්වහන්සේට අවුරුදු 2කට විතර ඉස්සර වෙලා ගොඩක් අසනීපකාරී තත්ත්වයක් මතුවලා තිබුණා. වෛද්‍යවරුන්ගේ වාර්තා අනුව උන්වහන්සේට ජීවත් වෙන්න බැරි තරම් අසනීප තත්ත්වයක් තමයි තිබුණේ. අපි උන්වහන්සේ හම්බෙන්න ඒ කාලේ ටිකක් වැඩිපුර ගියා. ඉතින් ඒ කාලේ උන්වහන්සේ අපිට කිව්වේ උන්වහන්සේගේ ආයුෂ අවසන් වී ඇති බවයි.
උන්වහන්සේ යෝජනා කරා තව ටිකක් කාල ජීවත් වෙන්න ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් උන්වහන්සේ කිව්වා උන්වහන්සේගේ ධ්‍යාන ශක්තියෙන් තව කාලයක් ජීවත් වෙන්න උත්සාහ කරන්නම් කියලා. ඉතින් උන්වහන්සේ ඒ ධ්‍යාන ශක්තියෙන් තමයි අවසාන කාලේ ජීවත් වුනේ. ඉතින් උන්වහන්සේට හිතෙන්නේ නැති තමා දේශනා කරන ධර්මයෙන් මිනිසුන් ප්‍රයෝජන නොගන්නා බව. ඉතින් උන්වහන්සේ ගොඩක් මහන්සියෙන් අමාරුවෙන් දුකෙන් මේ ජීවත් වෙන එක තීරුමක් නැහැ කියලා හිතෙන්නේ නැති. ඉතින් දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් අවසර අරගෙන උන්වහන්සේ මං හිතන්නේ සංසාර ගමන නිමා කරගන්න නැතියි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. උන්වහන්සේ අවසාන මොහොතේ හෝ මහරහතාත්වයට පත් උනායයි අප විශ්වාස කරනවා. උන්වහන්සේ එම තත්ත්වයට පත් උනායයි විශ්වාස කරන්න පුළුවන් හේතු සාධක අප සතුව තියෙනවා. ඒත් අපි ඒ පිළිබඳ ඔබට කියන්නේ නැහැ. අපි මේ කතාබහ අවසන් කරන්න උන්වහන්සේ කියපු දෙයක්ින්ම අවසන් කරන්න උත්සාහ කරනවා. උන්වහන්සේ අපිත් එක්ක කිව්වා මේ ගෙවි යන්නේ බුද්ධ රාජ්‍යය අවසාන කාලේ කියලා. ඇත්තටම බුද්ධ රාජ්‍යයේ පහනක් නම් ඒ පහනේ අවසාන තිල් ටික තමයි මේ දවස්වල දෙවි යන්නේ කියලා. ඉතින් වහවහ නිවන් නොදැක්කොත් මේ බුද්ධ රාජ්‍යය තුල නිවන් දකින්නට බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා යාළුවනි ඔබ ධෛර්ය සම්පන්න වෙලා උත්සාහවන්ත වෙලා මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම නිවන් දකින්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තෙරුවන් සරණයි.
Thank you.
වහන්සේගේ ශ්‍රී දේහය ලැබගත්තා.